ඔයාලට මතක ඇති මං කලින් වීඩියෝ එකක් දැම්ම මගේ channel එකට කොහොමද නිවැරදිව YouTube වීඩියෝ එකකට thumbnail එකක් හදාගන්නේ කියලා. මේ වීඩියෝ එක දාන අතරතුරේදී මං ඔයාලට කිව්වා මේ වගේ Photoshop සම්බන්ධයෙන් වීඩියෝ series එකක් ඔයාලට අරගෙන එනවා කියලා. ඒක දෙවෙනි වීඩියෝ එක තමයි මං අද අරගෙන ඉන්නේ. මේකෙදි මං ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ මං channel එකට දාලා තියෙන වගේ channel art එකක් නිවැරදිව දාගන්නේ කොහොමද කියලා. මම මේ නිවැරදිව කියන එකෙන් අදහස් කරේ මේ channel art එක දැම්මහම අපිට එක එක device වලින් පේන විදිහ වෙනස්. උදාහරණයක් විදිහට අපි YouTube channel එකක් බලන්න පාවිච්චි කරන devices කීපයක් තියෙනවා. මං කීපයක් ඔයාලට හඳුන්වා දෙන්නම් මෙන්න මේ විදිහට. ආ මොබයිල් ෆෝන් එකෙන් බලනවා වෙන්න පුළුවන්, tablet එකෙන් බලනවා වෙන්න පුළුවන්, නැත්නම් laptop එකෙන් desktop එකෙන් බලනවා වෙන්න පුළුවන්. අන්තිමට ඔයා YouTube එක smart TV එකකින් බලනවා වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට වෙනස් වෙන device වලින් බලද්දී ඔයාගේ channel art එක 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 device වලින් පේන විදිහ වෙනස්. එතකොට අපි නිවැරදිව හදාගත්තේ නැත්නම් මේ channel art එක නිවැරදිව ඒ device වලින් display වෙන්නේ නැහැ. ඉතින් මේ channel art එකෙන් තමයි අපි මූලික අදහසක් ගන්න මේ channel එක මොකක් සම්බන්ධයෙන්ද කෙරෙන්න කියලා. මේ වගේ ඔයාගේ channel එකේ තියෙන art එකත් නිවැරදිව හරියට හැදුනේ නැත්නම් හරියට Photoshop පාවිච්චි කරලා හදාගත්තේ නැත්නම් ඔයා channel art එකක් දාන එකෙන් තේරුමක් නැතුව යනවා. අපි දැන් ගිහිල්ලා Photoshop වලින් බලමු කොහොමද මේක නිවැරදිව කරගන්නේ කියලා. මම දැන් Photoshop පුදුකාංගේ ඕපන් කරගෙන තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ මගේ channel art එක. ඔයා කලින් මගේ channel එකේදී බලපු channel art එක හදපු විදිය තමයි මේ තියෙන්නේ. ඔයාටත් මේ PDF එක download කරගන්න පුළුවන්. මම පල්ලෙහා description එකෙන් download link එක දාලා තියන්නම්. එතකොට ඔයාට ලේසියි මෙන්න මේ විදියට තියෙන rules ටික බලාගෙන ඔයාගෙම කියලා channel art එකක් නිවැරදිව හදාගන්න. මගේ channel art එක අයින් කරලා පෙන්නන්නම්. channel art එක අයින් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට structure එකක් නැත්නම් frame එකක්. මෙන්න මේ frame එක ඇතුලේ ඉඳගෙන තමයි ඔයාගේ channel එකට channel art එක හදාගන්න ඕන. මේකදී ඔයාට මෙතන බලා ගන්න පුළුවන්. මම මේක ටිකක් zoom කරලා පෙන්නන්නම්. area එකක් තියෙනවා text and logo safe area කියලා. මේ තියෙන්නේ text and logo safe area එක. මේ text and logo safe area එක කියන්නේ ඔයාලට තවදුරටත් මම zoom කරලා පෙන්නන්නම්. මෙන්න මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් තියෙනවා desktop minimum and mobile කියලා. ඒ කියන්නේ desktop එකේ පෙන්වන අඩුම ප්‍රමාණය සහ mobile device එකකින් බලනවා නම්, ඒ කියන්නේ mobile phone එකකින් බලනවා නම් ඔයාලට display වෙන ප්‍රමාණය. ඒ කියන්නේ ඔයා channel art එක හදද්දි මෙන්න මේ area එක තමයි නිවැරදිව හදන්න වග බලා ගන්න ඕනේ. මුකුත් නෙමේ ඕනම device එකකින් බලද්දි මේ area එක පැහැදිලිවම පේනවා. ඔයාට මේ area එක ඇතුළට ඕනම දෙයක් text දාන්න පුළුවන්, image දාන්න පුළුවන්, ඕනම දෙයක් දාලා මෙන්න මේ area එකට ලස්සනට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා tablet. මේ tablet area එක තියෙන්නේ මේ text and logo safe area එකට එහයි. ඔයාට දැන් මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් tablet එකකට වෙන් කරලා තියෙන area එක. ඊට පස්සේ තියෙනවා desktop max. මේ තියෙන්නේ desktop එකකින් බලනවා නම් maximum පේන ප්‍රමාණය. ඔයාට කලින් හම්බුනේ minimum පේන ප්‍රමාණය, මේ තියෙන්නේ maximum පේන ප්‍රමාණය. මම දැන් මේ එක එක device එකකින් පේන විදිහට මගේ logo එක පෙන්නන්නම්. ඔයා mobile device එකකින් බලනවා නම් මගේ logo එක පේන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ මේ දකුණු අත පැත්තේ මම දාලා තියෙන cartoon picture එක අත විතරයි පේන්නේ. ඊට පස්සේ ඔයා tablet එකකින් බලනවා නම් ඔයාට මෙන්න මේ විදිහට මගේ channel art එක බලා ගන්න පුළුවන්. ඔයා මගේ channel එක බලන්නේ laptop එකකින් හරි desktop එකකින් හරි computer එකක ඉන්න ඔයාට මෙන්න මේ විදිහට මගේ channel art එක බලා ගන්න පුළුවන්. අන්තිමටම ඔයා මගේ channel එක බලන්නේ smart TV එකකින් නම් ඔයාට මගේ chart එක පේන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම පිටලා තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ channel art එක හදා ගන්න size එක ඔක්කොම ටික settings කරපු PDF එකක් තමයි මම attach කරලා තියෙන්නේ. download කරගෙන ඔයාගේ channel එකේ logo එක, ඔයාගේ channel එකේ නම, ඒ වගේ විස්තර දාලා මේ channel art එක ඔයාට හරියට හදා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි Photoshop පාවිච්චි කරලා ඔයාට channel art එකක් නිවැරදිව කරගන්න පුළුවන් වෙන්නේ. මම හිතනවා YouTube channel කරගෙන යන අයටත්, අලුතෙන් YouTube channel පටන් ගන්න බලාපොරොත්තු වෙන අයටත් මේ video එකත් ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මොකද මේ channel art එකෙන් තමයි අපේ channel එකක් මොකක් සම්බන්ධයෙන්ද කියන එක හැමෝම දැනුවත් වෙන්නේ.
ඉති මේ විදියට මුලින්ම දකින චැනල් ආට් එක නිවැරදිව අපි කරගත්තේ නැත්නම් අපේ චැනල් එක මොකක් සම්බන්ධයෙන්ද කියන එක මුලින්ම දකින කෙනෙක්ට අවබෝධයක් නැතු වෙනවා. මේ වගේ YouTube channel කරන ඔයාලට වැදගත් වෙන ගොඩක් මගේ YouTube channel එකේ කරලා තියෙනවා. මම ඔයාලට ආරාධනා කරනවා මගේ YouTube channel එකට subscribe කරලා එකතු වෙලා ඉන්න කියලා. ඒ වගේම ඉදිරියේදීත් කරන්න බලාපොරොත්තු වෙනවා ඔයාලට වැදගත් වෙන videos ගොඩක්. Like කරන්න මගේ videos වලට comment කරන්න ඔයාලගේ අදහස් මගේ channel එක සම්බන්ධයෙන් සහ video සම්බන්ධයෙන්. මගේ මේ video එකත් එක්ක එකතු වුණාට ඔයාලට ගොඩක් ස්තුතියි. සුබම සුබ දවසක්.